I want Suba Dasa Kama Connectama, other Pilikan of Passion from the YouTube channel Legata, Adam Keladine, Word document take up the basic type in the Karagan Nikiel. Maybe the file new Haraha blank document that open color passe, a bit own name of the couple method type Karana Pulva. Maybe the blinking cursor a quad pen a blinking cursor. මෙන්න මෙතන ඉඳලා තමයි යම්කිසි දෙයක් ටයිප් වෙන්න පටන් ගන්න. මම මේක දැනට ඔයගලට පැහැදිලි වෙන විදිහට මේක පොඩ්ඩක් zoom කරගන්න. හොඳයි. දැන් මම යන්නේ යම්කිසි දෙයක් ටයිප් කරන්න. මේක තමයි බේසික්ම වැඩි මේ Word එකේ තියෙන. ඔයගලන් දන්නවා අපි ටයිප් කරගෙන යද්දී මේ ස්පේස් එකක් අපි තියාගන්නේ කීබෝඩ් එකේ ස්පේස් බාර් එකේ මේ විදිහට ස්පේස් තියලා අපිට අවශ්‍ය දේ අපි ටයිප් කරගෙන යනවා. හොඳයි. මේ විදිහට ටයිප් කරගෙන යද්දී දැන් ඔයාට පේන්න ඇති තැන් දෙකක් රතු පාටින් අන්ඩර්ලයින් වෙලා තියෙනවා. මේ වේව් එකක් පොඩි වේව් එකක් අන්ඩර්ලයින් වෙලා තියෙනවා වචන දෙකක. මේකට හේතුව මොකක් වෙන්න ඇද්ද? මෙතන නම් ඔයගලන්ට බැලු බැලමට පේනවා මේ learn කියන වචනේ අකුරු වැරදි. අන්නේ අකුරු වැරදි හන්ද තමයි මේ විදිහට රතු පාටින් ලා පෙන්නන්නේ. අපිට මේක හරි ගස්ස ගන්න පුළුවන්. අපි නැවත මේක delete කරලා type කරනට වඩා මෙන්න මේ වචනේ උඩ right click කළාම අපිට හරි වචනේ මෙන්න මෙතන ඉන්ඩිකේට් කරලා පෙන්නනවා. බලන්න කොච්චර ලේසිද අපිට මේක ටයිප් කරගන්න කියලා. අපි යම්කිසි වචනයක හරියට අකුරු දාන්නේ නැත්නම් අපිට පුළුවන් ඒ ආසන්න අකුරු ටික ටයිප් කරලා අපිට හරි වචනේ මෙතනින් හොයාගන්න. මෙන්න මේ විදිහට මේක ඩබල් ක්ලික් කළාම හරි වචනේ මෙතෙන්ට රීප්ලේස් වෙනවා. එතකොට ඇයි මේ ඇක්වාමාස් කියන තැන රතු පාට මේ වෙලා තියෙන්නේ? අපි රයිට් ක්ලික් කරලා බලමු මෙතන මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන ඒ විදිහට වචනයක් පෙන්වන්නේ නැහැ ඇක්වාමාස් කියලා. ඒකට හේතුව තමයි ඇක්වාමාස් කියලා කියන්නේ මට විතරක් අදාළ නම. ඒ කියන්නේ මගේ ඇකඩමි එකේ නම. මේක ඉංග්‍රීසි භාෂාවේ තියෙන වචනයක් නෙමෙයි. පොදු වචනයක් නෙමෙයි. ඒ හන්ද මේ Word එක දන්නේ මොකක්ද මේ වචනේ. එයා දන්නේ නැහැ. යන්නේ දන්නේ නැතිකම හන්ද තමයි එයාට මේක හරියට ස්පෙසිෆයි කරගන්න බෑ. මේක මොකක්ද වචනේ කියලා. ඒ හන්ද එයා රතු පාටින් අන්ඩර්ලයින් කරලා මේක ස්පෙලින් මිස්ටේක් එකක්වත් නැත්නම් වෙන මොකක් හරි ප්‍රශ්නයක්වත් නෙමෙයි. මේක භාවිතා වෙන්නේ නැති හන්ද තමයි මේ විදිහට වෙලා තියෙන. ඉංග්‍රීසි භාෂාවේ භාවිතා වෙන්නේ නැති හන්ද. මේ සිද්ධියම වෙනවා අපි යම්කිසි කෙනෙක්ගේ නමක් ටයිප් කරාම. බලන්න අපි නමක් ටයිප් කරත් මෙන්න මේ විදිහට තමයි වෙන්නේ. මොකද මේ නම අපිට අපේ වුණාට මේක ඉංග්‍රීසි භාෂාවට අදාළ වචනයක් නොවන හන්ද. මේ වගේ අවස්ථාවලදී මේ රතු පාටින් අන්ඩර්ලයින් වෙලා තිබ්බට ඒක අපි print කරද්දී මේ විදිහට රතු පාට ලයින් එකක් පෙන්වන්නේ නැහැ. යන් දෙක ප්‍රශ්නයක් කරගන්න එපා. නමුත් මේ වගේ පොදු වචනයකදී මේ වගේ රතු පාට අන්ඩර්ලයින් වෙලා තිබ්බොත් අනිවාර්යයෙන්ම එතන වැරද්දක් තියෙනවා. අකුරක හෝ ග්‍රාමරයක හොඳ ඒක අනිවාර්යයෙන්ම නිවැරදි කරගෙන ඉස්සරහට කරගෙන යන්න. එතකොට ප්‍රශ්නයක් නැහැ. මෙතනදිත් අර විදිහම වැඩක් වුණා ශ්‍රී ලංකා. මේකට හේතුව තමයි අපි ලංකා කියන එකේ මෙන්න මේ L අකුර සිම්පල් විදිහට ටයිප් කරපු හන්ද. මොකද ශ්‍රී ලංකා කියලා කියන්නේ රටක නමක්. මේක ප්‍රධාන නමක්. ඒ කියන්නේ ප්‍රධාන දෙයක්. ඉංග්‍රීසි භාෂාවේ Word කියන ડોකියුමන්ට් එකන මේක ඩේටා එකක් විදිහට දීලා තියෙනවා. මේක රටක නමක් කියලා. ඒ හන්ද එයාගේ සේව් කරගෙන තියෙනවා ඩේටා එකක් විදිහට. ඒ හන්ද අපිට ඒක වෙන විදිහකට ටයිප් කරන්න බෑ. අපි සාමාන්‍යයෙන් දන්නවා යම්කිසි කෙනෙක්ගේ නමක් ටයිප් කරද්දී අපි මුල් අකුර කැපිටල් විදිහට තමයි ටයිප් කරන්නේ. අන්න ඒ න්‍යාය මත පදනම් වෙලා තමයි මේ ශ්‍රී ලංකා කියන එකට අනිවාර්යයෙන්ම අපි කැපිටල් අකුරක් ටයිප් කරන්න ඕනේ. එහෙම නැත්නම් රතු පාටින් ඉන්ඩිකේට් කරලා පෙන්වනවා මේ. දැන් මම මේ විදිහට ටයිප් කරගත්තා. ඊළඟට මම ඔයගලන්ට කියලා දෙන්නම් අපි කොහොමද අලුත් ලයින් එකකට යන්නේ කියලා. මේ ලයින් එකේ අපි ටයිප් කරගෙන යනවා. අපිට දැන් මෙතනින් ඇති යට ලයින් එකට යන්න ඕන. අපි කොහොමද යට ලයින් එකක් හදාගන්නේ? දැන් අපිට ඇක්ටිව් වෙලා තියෙන මෙන්න මේ උඩ ලයින් එක විතරයි. ඒක අපිට පුළුවන් කීබෝඩ් එකේ shift එකත් එක්ක enter shift එකත් එක්ක enter මේ විදිහට යට line එකට ගිහිල්ලා අපිට ඕනම දෙයක් type කරගන්න පුළුවන් න ඔය විදිහට ඊට පස්සේ අපි කොහොමද අලුත්ම paragraph එකකට යන්නේ ඒ කියන්නේ ඔයගලම දන්නවා ඡේදයක්. දැන් මේක අපි වාක්‍යයක් විදිහට තමයි ගන්නෙ. වාක්‍යයක් මේක තවත් වාක්‍යයක්. වාක්‍ය ගොඩක් එකතු වුණාම තමයි ඡේදයක් හැදෙන්නේ. ඉතින් අපි දැන් shift enter හරහා නැවත එකක් ගත්තොත් එහෙම මෙතන වෙන්නේ නැවත වේලියක්. නැත්නම් වාක්‍යයක් තමයි අපිට type කරන්න වෙන්නේ. අපි කොහොමද එතකොට අලුතෙන්ම ඡේදයක් ගන්නෙ? හරිම ලේසියි. keyboard එකේ enter button එක විතරක් click කරන්න. එතකොට පේනවා ඇති මෙන්න මෙතන දුරයි මෙතන දුරයි වැඩි වෙනවා. ඒ කියන්නේ අලුත් පැරග්‍රාෆ් එකකට යනවා. දැන් අපිට අලුත් දෙයක් මෙතන ටයිප් කරන්න පුළුවන් අලුත් පැරග්‍රාෆ් එක. ඔය විදිහට දැන් අපි මෙතන පැරග්‍රාෆ් දෙකක් ටයිප් කරගෙන තියෙනවා. ඊට පස්සේ මම කියලා දෙන්නම් අපි කොහොමද ටෙක්ස්ට් එකක් සිලෙක්ට් කරගන්නේ කියලා. හරිම ලේසියි. මවුස් එකේ left click කරගෙන මෙන්න මේ විදිහට ටෙක්ස්ට් එක අපිට highlight කරගන්න පුළුවන්. මේ highlight කරගෙන තමයි අපි මේක සිලෙක්ට් කරගන්නේ. මේදර අපිට ඔක්කොම උනා සිලෙක්ට් කරගන්න පුළුවන් නැත්නම් අපිට අවශ්‍ය ටිකක් විතරක් එහෙම highlight කරලා සිලෙක්ට් කරගන්න පුළුවන් අපිට ඔක්කොම සිලෙක්ට් කරගන්න ඕන නම් මේ විදියට mouse එකේ left click කරගෙන drag කරන්න ඕනෙම නැහැ ඒකට short key එකක් තියෙනවා ඒ තමයි control a press කරපු ගමන් අපිට ඔක්කොම text එක අපි දැන් type කරලා තියෙන ඔක්කොම text මේ විදියට one shot select කරගන්න පුළුවන්. ඊට පස්සේ මම කියලා දෙන්න අපි කොහොමද ටෙක්ස්ට් එකක් copy කරගන්නේ කියලා. copy කරගන්නත් තියෙනවා shortcut එකක්. අපි shortcut වලින්ම පුරුදු වෙමු. මොකද අපි ඉස්සරහට වැඩ කරද්දී shortcut ම තමයි අපිට ඕන වෙන්නේ. ඒක ලේසි පහසුයි වැඩ කරන්න. keyboard එකේ මේ විදිහට select කරගෙන ඉවරලා තමයි copy කරන්නේ. මේ විදිහට ඔක්කොම select කරලා ඔයාට ඕන කොටසක් select කරලා control c copy කරගත්තා. ඊට පස්සේ අපි යම් කිසි තැනක මේක copy කරගත්තට පස්සේ මොකද්ද කරන්නේ? අපි paste කරගන්නවා. මම මේ විදිහට තව paragraph එකක් ගන්නවා. ටිකක් පහලින් අරගෙන paste කරගන්න අපි කොහොමද? control v මේ විදිහට copy කරගන්න පුළුවන්. ඊට පස්සේ තව ඔයගොල්ලෝ වචනයක් අහලා ඇති cut කරනවා කියලා. cut කරන්නේ අපි කොපි කරන්න නම් මෙතන කොපිය තියේදී තව කොපියක් ගන්න ඔරිජිනල් එක තියේදී තව කොපියක් ගන්නවා. කට් එකේදී සිද්ධ වෙන්නේ මෙන්න මේ කොපි කරන එක නැති වෙලා ඒක කට් වෙලා තවත් තැනක paste වෙනවා. දැන් බලමු මේක කට් කරගෙන කට් කරන short key එක තමයි control x. මොන විදිහට කට් කරගත්තා. දැන් අපිට අවශ්‍ය තැනක paste කරගන්න පුළුවන්. paste කරන එක කලින් මම කිව්වා control v ඔන්න ඔය විදිහට අපිට copy paste and cut paste කරගන්න පුළුවන්. ඊට පස්සේ මම ඔයගලන්ට කියලා දෙන්නම් undo redo කරන විදිය. undo redo කියන එකේ තේරුම ඔයගලන් දන්නේ නැත්නම් undo කියලා කියන්නේ අපි යම්කිසි දෙයක් මෙතන type කරාම නැත්නම් මොකක් කර දෙයක් කළාම ඒක නැවත හරවන්න. මම උදාහරණයකින්ම කියලා දෙන්නම්. මම මෙතන නම ටයිප් කරනවා පසින්දු තිරන්ත කියලා. මට ඕනේ මේ නම ටයිප් කරපේක ආපස්සට ගෙන යන්න. ඒ කියන්නේ ආපස්සට හරවන්න. මේක undo කරන්න. මේ undo කරන්න අපි control z වලින්. බලන්න control z මම keyboard එකෙන් press කරපුවාම මේ විදිහට ටයිප් කරපු එක නැති වෙලා යනවා. ඒ කියන්නේ මම මේ කරපු ස්ටෙප් එකක් පස්සට යනවා. මේක නැවත මට ගන්න ඕන නම් control y. ඒකට අපි කියන්නේ redo. undo කරපු එක redo. ස්ටෙප් එකක් පස්සට ගියප එක ඒ ස්ටෙප් එකම අපි ආයේ ඉස්සරහට එනවා. ඒක control y. තවත් පැහැදිලි වෙන්න මම කියලා දෙන්නම්. දැන් අපි මේක ටයිප් කරපු වෙලාවේ ඉඳන් ස්ටෙප්ස් ගොඩක් කළා. කට් කළා, කොපි කළා, paste කරා. මේ ගොඩක් ස්ටෙප්ස් කරා. මම දැන් control z හරහා මේ හැම ස්ටෙප් එකක්ම back පස්සට යනවා. බලන්න. control z. මේ අපි දැන් අපි ආවිල්ලා තියෙන අර කට් කරගත්ත තැනට. control z. මේ step එක පස්සට යනවා. control z ටික පස්සට යamak තමයි මේ control z එකෙන් වෙන්නේ. ඒක තමයි undo කියලා කියන්නේ. ඒක redo කියලා කියන්නේ අපිට undo කරපු එක නැවත redo කරගන්න පුළුවන්. නැවත අපිට step එක ඉස්සරහට එන්න පුළුවන්. දැන් බලමු control y. ඔන්න අපි අපෝ හිටපු තැනටම ආවා. ඕක තමයි undo redo කියලා කියන්නේ. අන්තිමටම මම කියලා දෙන්නම් ඕගලන්ට අපි කොහොමද අපි ටයිප් කරගත්ත දෙයක් delete කරගන්නේ කියලා. දැන් හිතන්න මේ ටිරන්ත කියන එකේ මට n අකුර delete කරගන්න ඕනේ. අපි කරන්නේ මේ n අකුර ළඟට මේ cursor එක අරන් ගිහිල්ලා keyboard එකේ backspace එක ඔබනවා. backspace එක ඔබපුවාම අපිට මේක delete කරගන්න පුළුවන්. අපි backspace use කරන්නේ අපි සාමාන්‍යයෙන් මේ cursor එකට පිටිපස්සෙන් තියෙන අකුර delete කරන්න. අපිට මේ cursor එකට ඉස්සරහින් තියෙන අකුර, ඒ කියන්නේ T අකුර delete කරන්න ඕන නම් අපි keyboard එකේ delete කියන button එක use කරන්න පුළුවන්. මෙන්න මේ delete සහ backspace කියන button දෙක යොදාගෙන අපිට අවශ්‍ය ඕනම දෙයක් අපි type කරපු ඕනම දෙයක් delete කරගන්න පුළුවන්. හරි. ඔන්න ඔය කියන shortcuts ටික සහ ඔය tricks ටික තමයි ඕන වෙන්නේ අපි word document එක සාමාන්‍යයෙන් texting එකක් කරද්දී. එහෙනම් ඊළඟ පාඩමේ ඔයගලන්ට බලා ගන්න පුළුවන්. මම ඔයගලන්ට කියලා දෙනවා මේ text එකක් අපි type කරපු text එකක් අපි කොහොමද මෙන්න මේ කියන commands හරහා මේ ටෙක්ස්ට් එක modify කරගන්නේ නැත්නම් format කරගන්නේ කියලා. එනම් හැමදාම කියනවා වගේ එකතු වෙන්න අපිත් එක්ක පසුල්ත්‍රාන්ත YouTube channel එකත් එක්ක සහ Aquamas online academy එකත් එක්ක computer softwares ගැන මුල සිට සරලව සිංහලෙන් ඔයගලන්ට ඉගෙන ගන්න පුළුවන්. ඔයගලන්ගේ යාළුවන් දැනුවත් කරන්න, ඔයගලන්ගේ හිත මිත්‍රාදීන් දැනුවත් කරන්න මේ ගැන computer ඉගෙන ගන්න ආස කෙනෙක් ඉන්නවා නම් එන්න එකතු වෙන්න අපිත් එක්ක. එනම් ඊළඟ පාඩමත් එක්ක හමු වෙනකන් සියලුම දෙනාට සුබ දවසක්.